වෙනකොට ශ්‍රී ලංකාව මූල දීලා තිබෙන මූල්‍ය අර්බුදයට එහා ගියපු ආර්ථික අර්බුදයක් ඒ වගේම දේශපාලන සමාජ අර්බුදයක් දක්වා මේ විහිදලා පැතිරලා තිබෙන අර්බුදය මූල ධාතුව මා විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපි අවබෝධ කරගෙන සිටිනවා මේ රටේ මේ ආර්ථික අර්බුදය මේ තරම් දුරට විහිදලා පැතිරලා පැවතීමට බලපාපු ප්‍රධානම හේතුව පහුගිය නිදහසින් පස්සේ ලැබපු ඒ අවුරුදු 74ක ඉතිහාසය තුළ අනුගමනය කරපු බොහෝ වැරදි ආර්ථික ප්‍රතිපත්ති වගේම ඒක අපේ ආණ්ඩුව බලයට ආවට පස්සේ කොවිඩ් අර්බුදයත් එක්කම ඒ වගේම රුසියාව සහ යුක්‍රේනිය අතර පැවතිච්ච යුද්ධමය තත්ත්වයත් එක්ක පරපතර තැනකට ඇවිල්ලා අප ජයග්‍රහණය කරපු ආණ්ඩුව මේ වෙනකොට මුහුණ දුන්න ප්‍රබලතම අභියෝගයේ හමුවේ මේ අභියෝගයේ තවදුරටත් වර්ධනය කිරීමට පත්වෙච්ච කරුණු කාරණා හේතු කොටගෙන අද වෙනකොට බිමේ මේ අර්බුදයේ ප්‍රකාශනයන් ඉතා පැහැදිලිව දිස් වෙනවා අපි ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මේ අර්බුදයට විසඳුම් සොයන පහුගිය අවුරුදු එකහමාරකට ආසන්න කාලවකවානු තුළ අපි පැහැදිලිව විවේචනයන් සාධාරණ අන්දමින් ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන කණ්ඩායම තුල සිටීමෙන් අපි මේක විවේචනයට ලක් කරා මේ පිළිබඳව සැබෑ පිළිතුරු අපේක්ෂාවෙන් අපි යම් අභියෝග කරා රජය තුල ඉඳිමින් නමුත් රජය තුල ඉඳිමින් අපි මේ ආර්ථික අර්බුදය ආසන්න මට්ටමට පැමිණෙන බව මේ අර්බුදය පුපුරා යාමට නියමිත බව හඬනග කිව්ව නමුත් අපි ඇත්තම ආණ්ඩුවෙන් එළියට පැමිණ මෙවැනි ප්‍රකාශනයන් වලට යොමුනේ නැහැ අපි කියන්නට අවශ්‍යයි ඇත්තම මේ වෙනකොට මේ අර්බුදය ගම් දනව්වල අපේ දූ දරුවන්ගේ කිරිබිටි ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ වගේම ආහාර ප්‍රශ්න වෙන්න පුළුවන් තෙල් අර්බුදය වෙන්න පුළුවන් ඒ වගේම ගෑස් සහ අනෙකුත් සියලු බඩු භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යමි උද්දමනකාරී තත්ත්වයක් එක්කම මේ සියල්ලටම අපටත් සෑහෙන වගකීමක් තිබෙනවා මේ ප්‍රශ්නේ හමුවේ නමුත් අපි කියන්නට අවශ්‍යයි මේ අර්බුදයේදී අපට ජය ගැනීමට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරන්න ඩොලර් සහ විදේශ සංචිත ප්‍රමාණවත් පරිදි ඉහළ දමා ගැනීම තමයි ආසන්නම විසඳුම වශයෙන් තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇත්තටම මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වෙලා තිබෙනවා ඒ සාකච්ඡා යම් දුරකට ගිහිල්ලා තිබෙනවා ආධාර සමුලුවක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා ඒ වගේම තමයි අපේ විදේශ ප්‍රේෂණ වර්ධනය කර ගැනීම පිළිබඳව ඒ වගේම කළු විදේශ විනිමය වෙළඳපළ පාලනය කර ගැනීම පිළිබඳව මේ විදිහට විදේශ විනිමය ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව අපි අත්‍යවශ්‍යම ක්‍රියාකලිත මොහොතක් අපිට ලැබිලා තිබෙන්නේ නමුත් මේ සඳහා සැබෑ කැපවීමක් ඇති කිරීමට රටේ මහජනතාවට තරුණයන්ට විශ්වාසය පළ කරන අපට හිතවත් ජාත්‍යන්තරයට විශ්වාසය පළ කරන සර්වපාක්ෂික අන්තර්වාර්ගික ඇතිකාලන රජයක් පීඩුම පිළිබඳව අපි දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කරා. නමුත් මේ ක්‍රියාවලිය අපි බලපෑම් එල්ල කරේ මේ පොදු මහජන විශ්වාසය ජාත්‍යන්තර විශ්වාසය පළල් විදිහට ඇති කර ගැනීමේ උවමනාව සත්භාවයෙන් ඇතිව. නමුත් මේ තත්ත්වය තුළ රජය ගත්ත බොහෝ ක්‍රියාමාර්ග පිළිබඳව අපිට විශාල විවේචනයක් තිබෙනවා. මේ වෙනකොට ඇතිවලා තිබෙන තත්ත්වය හදිසි නීතිය පාවිච්චි කිරීම තුලින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් ඒක ඉතාමත්ම වැරදි සහගත බව මම විශ්වාස කරනවා නීති මහාචාර්යවරයෙක් ඒ වගේම නීතිඥවරු තිදෙනෙක්ගෙන් සමන්විත මේ අපේ කණ්ඩායම් වගේම නීතිය කෙසේ වෙතත් සාමාන්‍ය අවබෝධයේ තියෙන හැම කෙනාම දන්න කාරණාවක් සාමාන්‍ය නීතියෙන් පාලනය කරගන්න පුළුවන් තත්ත්වයන් හදිසි නීතිය භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා මේ හදිසි නීතිය දැමීම තුලින් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වර්ධනය කරගන්න ඒව කඩිනම් කරගන්න අඩු මාසයෙන් පළමුණ ණයවාරිකවත් ඉක්මනින් ගෙන්වා ගැනීමට ශක්තියක් ලැබෙනවද ජාත්‍යන්තරන පණිවිඩයක් යනවා හදිසි නීති තත්ත්වයේ දාලා රටේ අවුල් සහගතභාවය తాවකාලිකව පාලනය කරගන්න කටයුතු කරන ආණ්ඩුවකට පොදු මහජන විශ්වාසයක් තිබෙනවද කියන සැකය සාධාරණව ඇති වෙනවා ඒ වගේම අපි ආධාර සමුලුවක් හදවන්න සූදානම් වෙනවනම් ඒ ආධාර සමුලුවට ජාත්‍යන්තර ප්‍රජාව කොයිතරම් ප්‍රමාණයක් පැමිණෙයිද ඒ වගේම තමයි ඉදිරි කාලයේ ප්‍රකාශ කළා වගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස් වෙන අවස්ථාවේ 50 කින් වතාවට ඒ මානව හිමිකම් කවුන්සිලයට අපි ලබා දෙන පණිවිඩය මොකක්ද දිගින් දිගටම රජයට එල්ල කරපු විවේචනයක් තමයි හදිසි නීතිය අත්නොමතිකව ඉදිරියට ගෙන යනවා කියන පහුගිය කාලයේ විවේචනයක් එල්ල වුණා ඒ විවේචන තවදුරටත් ඉදිරියට යාම තුළ GSP ප්ලස් සහනේ නොලැබීමෙන් සිදුවන හානිය මා විශ්වාස කරන්නේ ඇඟලුම් කම්මල් හිමිකම් වන පමණක් නෙවෙයි ඇඟලුම් කම්හල් වල සේවය කරන සේවක සේවිකාවන් වගේම
දෙනාට ආර්ථික දායක වන සියලු දෙනාටම එහි ආධිනවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඉදිරි කාලයේදී හදිසි නීති තත්ත්වයක් තිබෙන රටකට විදේශ සංචාරකයෝ ගෙන්වා ගැනීමේ තිබෙන ඒ හැකියාව අපිට හීන වෙලා යනවා. ඒ නිසා අත් වශයෙන්ම කියන්නට අවශ්‍යයි මේ හදිසි නීති තත්ත්වය තුල සිදුවන්නේ මේ රටට ලැබෙන්නට තිබෙන විදේශ සංචිත ප්‍රමාණය දිගින් දිගටම පල්ලෙහාට යන එක. විදේශ සංචිත පහළ යනකොට අපේ රටේ විනිමය අනුපාතය ස්ථාවරව තබා ගැනීමට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි විදේශ විනිමය සම්බන්ධයෙන් අද වෙනකොට රුපියල බාල්දු වෙලා දෙවන්ත කඩාවැටීමකට පත්වලා තියෙන තත්ත්වයක් තුළ අපට අවශ්‍ය දෛනික පහන්ඩ පැස ලබා ගැනීමට ශක්තියක් තිබෙනවද? අද සාමාන්‍ය මාසයකට ඩොලර් මිලියන 550කට වැඩි ප්‍රමාණයක් යනවා තෙල් ආනයනය කිරීම වෙනුවෙන්. ඒ වගේම ඖෂධ ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 50ක 40ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම ගෑස් ලබා ගැනීම වෙනුවෙන් එහා සමාන ප්‍රමාණයක්. මේ විදිහට දෛනික ජීවිතය අත්‍යවශ්‍ය පහන් අපට ආනයනය කරන්න සිදුවන්නේ කෙටි කාලිනව ජාත්‍යන්තර විදේශ සංචිත සපයා ගැනීම තුලින්. මේ හදිසි නීති තත්ත්වයේ ජාත්‍යන්තරය තුල සාකච්ඡා වන්නේ දැඩි ලෙස විවේචනාත්මක බව අපි කියන්නට අවශ්‍යයි. ඒ නිසා අපි කියනවා කොයිම පැත්තකින් වුණත් සිදුවන ප්‍රචණ්ඩත්වය අපි හෙලා දකිනවා. මේ ප්‍රචණ්ඩත්වය ආණ්ඩුව පැත්තෙන්ද නැතිනම් බලපෑම් කණ්ඩායම් පැත්තෙන්ද වෙනත් කණ්ඩායම් වලින්ද ඒ ප්‍රචණ්ඩත්වය අපි පිළිගන්නේ නැහැ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරන අපි පහුගිය 15 වෙනිදා පාර්ලිමේන්තුවේ වැටලීමේ ක්‍රියාවලිය විහර්ථ වුණේ සාමාන්‍ය නීති අනුගමනය කිරීමෙන්. ඒ නිසා අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා සාමාන්‍ය නීතියේ ප්‍රතිපාදන ඕනෑමටත් වඩා තිබෙනවා ප්‍රචණ්ඩත්වය පාලනය කරන්න. වෘත්තීය සමිති අරගලය ප්‍රචණ්ඩත්වය පාලනය කරන ඒ ගිනියවිතුලින් පාලනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට පැමිණි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විදියට අප කණ්ඩායම දිගටම පෙනී සිටියේ මේ සර්වපාක්ෂික ආකාරයට අන්තර්වාර පාලනය ගෙනීම තුළින් කෙටි කාලීනව මේ සඳහා විසඳුමක් ලබා දීම සහ දිගු කාලීනව එකඟතාවයන් වලට යොමු වීම සර්වපාක්ෂික ආකාරයකට. ඒ නිසා අපි මේ කණ්ඩායම සමග ශක්තිමත් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීම වෙනුවෙන් පෙනී ඉන්න බව ප්‍රකාශ කරනවා.